මේ ආණ්ඩුව ෆේල් බව ආණ්ඩුව දැන් තේරුම් ගන්න ඉවරයි. ඒක නෙමෙයි මැතිවරණ කල්දාය. දැන් අපි දන්නවා විශේෂයෙන්ම රොසාන් සිංහ ඇමතිවරයා සනීපතත්වයේ ඉන්න කොවිඩ් වසංගතේ. දැන් එතුමා ගෙදර ඉන්න වෙලාවේ එතුමාගේ බලයේ පවරලා පළාත්පාල ඇමතිවරයාට ජනක බණ්ඩාර දෙනවා කොහොම ඇමතිවරයාට. දැන් තවත් වසරකින් පළාත් පාලන ආයතන කල් දැමීම තුළම ආණ්ඩුවේ අසාර්ථක භාවය බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මුලාතේ ක්‍රියාදාමය ඇතුළු සෙසු කාරණා සියල්ලම අසාර්ථක බවනේ පේන්නේ. ඔවුන් සාර්ථක නැයි, ඔවුන් හොඳයි නම්, ඔවුන් ෆේල් නැත්තම්, ගෝඨාභය මහත්තයා ෆේල් නැත්තම්, ආණ්ඩුව ෆේල් නැත්තම්, මේ සමස්ත ඇමතිවරු දක්ෂයි නම් දැන් තියලා බලන්නකො පළාත් පාලනයේ. දැන් පළාත් පාලන ඡන්ද කල් දැමීම සඳහා ගැනීමට ඇති ප්‍රධානම සාධකය මොකක්ද, හේතුව මොකක්ද ආණ්ඩුව පැහැදිලි කරන්නකො. දැන් ප්‍රාදේශ සභා ටික, නගර සභා ටික, මහනගර සභා ටික කල් දැමීම සඳහා තිබෙන නීතිමය ගැටලුව මොකක්ද, දේශපාලන ගැටලුව මොකක්ද? ඒ එසේ සීල්වලදී එකම ගැටලුව තමයි ආණ්ඩුව දැන් අසාර්ථකයි, ආණ්ඩුව ජනතාවට ගිහිල්ලා මූණ දීලා ඡන්දයක් ඉල්ලන්න බෑ, ආණ්ඩුව ගෙදර යන තත්ත්වයට පත්ලා තියෙන නිසා පම්පෝරි ගැව්වා 2015 ගත්ත ආණ්ඩුවේ ප්‍රාදේශ සභා ටික දිනාගත්තා, දිනලා ගෙදර යවුවා පරාජය කරා කියලා අපි දන්නවනේ. එදා ඒ ප්‍රාදේශ සභාව දිනන්න බොහෝ අතු ටික කඩලා පන්සල් වලට කඩලා බුදු පිළිම ටික කඩලා ජාතිවාදී හදලා කොත්තු පෙන්නලා වඳ වෛද්‍යවරු පෙන්නලා වඳ බෙෂීර පෙන්නලා ඒ කාලකන්ණි විදියට ප්‍රාදේශ සභා ටික දිනාගෙන අද ඒ කාලකන්ණි කමේ ප්‍රතිවිපාක මේ රටේ ජනතාවට මිනින්න සිද්ධ වෙලා තියෙන නිසා අපි අද කියනවා පළාත් පාලන ආයතන කල් දමන්නේ දේශපාලනික ඡන්දයකට එන්න බය නම් ඒ ඡන්දය දීලා පරාජය වෙන බය නම් කියන කාරණේ පැහැදිලිව කියන්න ලැජ්ජ නැතුව.